සූර්යාගේ සහ චන්ද්‍රයාගේ බලපෑම නිසා වඩදිය බාධිය තත්වෙන් ඇතිවීම සාමාන්‍ය ක්‍රියාවක්. නමුත් ජීවිත හානි සහ දේපල හානි රැසක් සිදු කරමින් මහා විශාල යෝධ රළක් ගොඩබිමට කඩාගෙන වැටුණු බව හරියටම මීට වසර 14කට කලින් අපට අහන්න දකින්න ලැබුණා. ඉතිහාසයේ මහා මුහුද ගොඩගලපු කතා අපි අහලා තිබුණත් ඒක අපි ප්‍රායෝගිකව විඳලා තිබුණේ නැහැ. වර්ෂ 2004 මාසය දෙසැම්බර් දිනය 26 වනදා නත්තලේ සතුට සමරලා ඉවර වෙන්නත් කලින් හිතාගන්න බැරි අත්දැකීමකට අපට මූණ දෙන්න සිදු වුණා. සුනමි, නැතිනම් සුනාමි. ජපන් භාෂාවෙන් සුනමි කියන නමින් හඳුන්වන වචනය අද වෙනකොට ජපානයේ විතරක් නෙමෙයි මුළු ලෝකයටම හරිම හුරු පුරුදු නමක් වෙලා. 2004 ඇත්තටම ලංකාවට මොකක්ද උනේ? පෘථුවිය කියන්නේ ගෝලාකාර වස්තුවක්. පෘථුවියේ තැටි හැවත් පැලීම් තිබෙනවා. ඒවා අපි භූතැටි කියලා හඳුන්වනවා. ගොඩක් වෙලාවට භූතැටි දෙකක් තෙරපීමෙන් එකිනෙක ගැටීමෙන් සුනාමියක් ඇති වෙන්න පුළුවන්. 2004 වර්ෂයේදී සුමාත්‍රා දූපත් අසල රිෂ්ටර් පරිමාණ 7.9 ප්‍රමාණයකින් ඇති වුණු භූතැටි ගැටුම නිසා, නැතිනම් භූකම්පනය නිසා, ලංකාවට වගේම තවත් රටවල් ගොඩකට සුනාමි තත්ත්වයක් ඇති වුණා. භූතැටි එකිනෙක ගැටිලා ඇතිවෙන භූකම්පනයෙන් සුනාමියක් ඇතිවෙනවට අමතරව තවත් සුනාමියකට හේතු වෙන දේවල් තිබෙනවාද? ඔව්, තිබෙනවා. ගිනි කඳු පිපිරීම්, දිය යට පිපිරීම්, දිය යට න්‍යෂ්ටික පිපිරීම්, නායයෑම්, ග්ලැසියර් කඩා වැටීම්, උල්කාපාත, මෙන්න මේ වගේ දේවලුත් සුනාමියක් ඇති කරනවා. භූතැටි දෙකක් එකට ගැටීමෙන් සුනාමියක් ඇති වෙන හැටි උදාහරණයකට ගත්තොතින් ඒක මෙන්න මෙහෙමයි. භූතැටියක් අනෙක් තැටිය අභ්‍යන්තරයට ගිලා බැස්සීමෙන් ඊට උඩින් තියෙන තැටිය අනෙක් තැටිය උඩට වැටෙන්නට පුළුවන්. ඒ මගින් ඇතිවන තෙරපුම සුනාමියක් ඇති කරනවා. ගොඩක් වෙලාවට සුනාමියක් එන කලින් මුහුද හිස් වෙනවා කියලා කියන්නේ විශාල ජල ධාරිතාවක් ඒ භූගැටුම සිදු වුණු තැනට එකතු කරගෙන විශාල තරංගයක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ ක්‍රමයෙන් විශාල වෙන ආකාරයට විශාල රළ පහරක් ඒ තරංගය විසින් නිර්මාණය කරනවා. ගැඹුරු මුහුදේදී සුනාමි රළ පහරක් එතරම්ම නෞකාවකට උනත් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩබිමකට එනකොට, එහෙමත් නැතිනම් භූමිය ගැඹුර අඩු වෙන්න ගන්නකොට රළ පහර එන්න එන්න උස් වෙනවා. ඊට පස්සේ එක පාරටම ගොඩබිමකට කඩා වදිනවා. මුළු ලෝකයටම දැනෙන විදිහට සුනාමි අත්දැකීමක් ලැබුණේ 2004 දෙසැම්බර් 26 වෙනිදා. සුනාමියක් කියලා කියන්නේ මොකක්ද කියලා හරියටම ලෝකේ වැඩි දෙනෙක් දැනගත්තේ අන්න එදායි. එතනින් පස්සේ ජපානයට බලපාපු සුනාමි තත්ත්වය ගැනත් මුළු ලෝකයම කතා කරන්න ගත්තා. ඒ තරමටම විශාල ඛේදවාචකයක් ඇති කරන්න ඒ සුනාමියටත් පුළුවන් වුණා. දැන් සුනාමි අවදානමක් තිබෙන, එහෙමත් නැතිනම් මුහුදක් තිබෙන හැම රටක්ම මෙන්න මේ වගේ සුනාමි අනතුරු සංඥා වගේම සුනාමියක් ආවොත් මොකක්ද කරන්න ඕන කියලත්, කොහෙටද යන්න ඕන කියලත් දැන්වීම් ප්‍රදර්ශනය කරලා තියෙනවා. 2004 දෙසැම්බර් 26 වෙනිදා ලංකාවට ආව සුනාමි රළ නිසා 30,957 දෙනෙක් මිය ගියා වගේම 5,637 දෙනෙක් ආගිය අතක් නැහැ. සිදු වුණු දේපල සම්පත් කෝටි ගණනක් වෙනවා. ස්වභාව ධර්මය තමන් විසින් පැන වූ නීති රීති කොයිම ලෙසකටවත් කඩ නොකරයි. අපට තියෙන එකම විකල්පය ස්වභාව ධර්මයට අනුව හැඩ ගැහෙන එකයි. සුනාමියක් ඇතිවීමට අනාගතයේදී මිනිස් ක්‍රියාකාරකම්ද බලපානවා. දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය නිසා ඉදිරියේදී සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් දැනටමත් තිබෙනවා. 2004දී ඇති වූ සුනාමි ව්‍යසනය නිසා ලංකාවෙත් තවත් රටවල් 10කත් 282,517 දෙනෙක් මියගිය සහ අතුරුදන් වූවන් වෙනවා. 2004දී සුනාමි ව්‍යසනය බලපෑ රටවල් අතරට ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, සෝමාලියාව, මාලදිවයින, බුරුමය, ටැන්සානියාව, බංග්ලාදේශය සහ කෙන්යාව කියන රටවල් ඇතුළත් වෙනවා. ලංකාවට බලපෑ සුනාමියෙන් පසු අදට හරියටම වසර 14ක් වෙනවා. එදා ඒ සිදුවීමත් සමග රටක් විදිහට නැගිටින්න හැමෝම එකට එකතු වුණා. සුනාමිය අපේ ජීවිතවලට පාඩම් කියලා දුන්නා. ස්වභාව ධර්මය ආරක්ෂා කරන්න. මොකද අපිත් ස්වභාව ධර්මයේම කොටසක්. අනෙක් වැදගත්ම පාඩම තමයි රටක් විදිහට නැගිටින්නට නම් එක්කෙනෙක් දෙන්නෙක් එකතු වෙලා බෑ.
රටම එකට එකතු වෙන්න ඕනේ. සුනාමිය සිදුවෙලා හරියටම වසර 14ක් ගෙවෙන අද වගේ දවසක සුනාමියට ගොදුරු වුණු පිරිස මතක් කරනවා වගේම සුනාමිය අපට කියලා දුන්නු පාඩමුත් අපි මතකයේ තබා ගත යුතුමයි. Knowledge Box, the value-based media network.